ගසාතේරයේ ගැටුම් මැදේ ඊශ්‍රායල් හමුදාව විසින් බටහිර යුරේ තීරණාත්මක වැටලීමක් ආරම්භ කිරීමට නියමිතව ඇති බව දැනුම් දී තිබෙනවා. ඊශ්‍රායල් විදේශ අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ප්‍රකාශ කළේ මේ සමග බටහිර යුරේ ඇතැම් කලාප තුළින් සිවිල් වැසියන්ට ඉවත් වීමේ නියෝග ලබා දීමට සූදානම් බවයි. බටහිර යුර මුල් කරගනිමින් ඊශ්‍රායල් පුරා සිදු කිරීමට සැලසුම් කරන ලද වරාගෙන මරණ ප්‍රහාර සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වීම සමග මෙම මෙහෙයුම ආරම්භ කරනු ලබන බවයි සඳහන් කළේ. ගත වූ සතියේ ටෙල් අවියුහයේදී සිදු වූ පිපිරීම මුල් කර ගනිමින් සිදු කළ විමර්ශන තුළ මේ සම්බන්ධයෙන් අනාවරණ වූ බවයි සඳහන් කළේ. මේ සඳහා ඉරානයේ ඍජු සම්බන්ධතාවයක් පවතින අතර ජෙනින් තුල්කරිම් සහ ෆාරා කඳවුරු මුල් කර ගනිමින් මෙම සැලසුම ක්‍රියාවට නංවා පැවති බවයි හෙළි කර තිබුණි. මේ අතර පලස්තීනයේ වෆා පුවත් සේවය වාර්තා කළේ ගත වූ දිනේ සිට ඊශ්‍රායල් හමුදා බටහිර යුර තුළ හානිකර ප්‍රහාර රැසක් මෙහෙවා පැවති බවයි. මේ වන විට තුල්කරිම් සහ නූර් ශාම් කඳවුරු තුළ ඊශ්‍රායල් හමුදා සෝදිසි මෙහෙයුම් සිදු කරන බවයි සඳහන් කළේ. ජෙරුසලමේ ෂෝෆාට් කඳවුරෙන් ඉවත් වීම සඳහා සිවිල් වැසියන්ට පැය තුනක කාලයක් ලබා දී ඇතැයිද හෙළි කර තිබෙනවා. මෙය බටහිර යුරේ කලාපවලින් ඉවත් වීම සඳහා මේ දක්වා සිවිල් වැසියන්ට ලබා දුන් පළමු නියෝගය ලෙසද හඳුන්වා දී තිබෙනවා. මේ සමග බටහිර යුර තුළද ගාසා තීරයට සමාන ඊශ්‍රායල් හමුදා ප්‍රහාරයක් ආරම්භ වීමේ අවදානමක් පවතින බව හෙළි කර තිබුණා. පලස්තීනයේ හිටපු අගමැති මොහමඩ් ෂට්ටේ ප්‍රකාශ කළේ මෙය බටහිර යුර සම්බන්ධ තීරණාත්මක අවස්ථාවක් ලෙස සලකන බවයි. බටහිර යුරද ගාසා තීරයට සමානව වනසා දැමීම සඳහා මෙම සැලසුම ක්‍රියාත්මක කරනු ලබන බවට චෝදනා එල්ල කර තිබුණා. වතුව පවතින නවතම අවදානම සමග සිය මැද පෙරදිග සංචාරය කෙටි කරමින් පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් නැවතත් බටහිර යුරට ගමන් කරන බවයි නිවේදනය කළේ. මේ අතර ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා මගින් කියා සිටියේ ගොඩබිමින් ඊශ්‍රායලය මවිත කරන බවට ඉරානය සිදු කළ ප්‍රකාශය මෙම මරාගෙන බැරණ බෝම්බ ප්‍රහාර සැලසුම් සමග සම්බන්ධ බවයි. මෙහිදී ටෙල් අවිව් වෙත බෝම්බයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු අතරමඟදී එය පොපුරා යාමෙන් මරණයට පත්ව පැවති අතර මේ සමග ප්‍රහාර සම්බන්ධ සැලසුම හෙළි වී තිබෙනවා. මේ අතර ලෙබනන සිරියානු දේශ සීමාවට එල්ල කළ ප්‍රහාරයක් මගින් හිස්බුල්ලා සංවිධානයේ ආයුධ සැපයීමට සම්බන්ධ ප්‍රධානියෙකු මිය ගොස් තිබෙනවා. මෙහිදී තවත් පුද්ගලයන් තිදෙනෙකුද ඝාතනයට ලක්ව පැවති බවයි අනාවරණ කළේ. දකුණු ලෙබනනය වෙත එල්ල වූ තවත් ප්‍රහාර මගින් හිස්බුල්ලා මිසයිල සහිත ට්‍රක් රථයක්ද වෙනසුණු බවයි දැනුම් දී තිබුණේ. දකුණු ලෙබනනයේ බෙකා දිස්ත්‍රික්කයේ නගර කිහිපයක් වෙතද මීට සමගාමීව ප්‍රහාර සිදු කර ඇතැයිද පවසා තිබෙනවා. උතුරු ඊශ්‍රායලයේ ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් හිස්බුල්ලා රොකට් වෙඩි ප්‍රහාර වාර්තාවේ පැවති බවයි නිවේදනය කළේ. කාටාර් විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයකින් අද කියා සිටියේ ගාසා තීරයේ සාමය සම්බන්ධ සාකච්ඡා අද නැවතත් ආරම්භ වන බවයි. මේ සම්බන්ධයෙන් ධනාත්මක තත්ත්වයක් මේ දක්වා නොපවතින බව හෙළි කර තිබුණා. ගාසා තීරයේ හමා සෞඛ්‍ය පරිපාලනය අද ප්‍රකාශ කළේ දිනේ පුරා ගාසා තීරය වෙත වාර්තා වූ ඊශ්‍රායල් ප්‍රහාර මගින් සිවිල් වැසියන් 34 දෙනෙකු බිය ගිය බවයි. මෙහිදී අල්ලක්සා රෝහල ආසන්න පාසලකට එල්ල වූ ප්‍රහාර මගින් වැඩිම ජීවිත හානි සිදුව ඇතැයිද සඳහන් කළා. ගාසා තීරයේ ආධාර බෙදා හැරීමට අකණ්ඩව බාධා සිදුවන බැවින් සිවිල් වැසියන් දැඩි අවධානමක පසුවන බවයි ප්‍රකාශ කළේ. මේ අතර ගාසා තීරයේ උමගකින් සොයාගනු ලැබූ ඊශ්‍රායල් ප්‍රාණපකරු ෆර්හාන් අල් කාඩි රෝහලෙන් මුදා හැර තිබෙනවා. මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ගාසා තීරයේ රඳවා සිටින ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් දැඩි පීඩාවන්ට ලක් කරමින් පවතින බවයි. මෙම පුද්ගලයන් වහම මුදා ගැනීමට පියවර ගන්නා ලෙස මෙහිදී ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු වෙත ඉල්ලීමක් සිදු කර තිබුණා. දිනේ වාර්තාවෙන් ඊශ්‍රායල් හමුදා අද ප්‍රකාශ කළේ මධ්‍යම කාන්ජුනිස්සේ විශේෂ බෙහෙවුමක් සිදු කරන බව. දකුණු ගාසාහේ බෝගත උමං මාර්ග තුළ තවත් ප්‍රාණඇපකරුවන් රඳවා ඇතැයි පවතින වාර්තා මත බෙහෙවුම් වේගවත් කරමින් සිටින බවයි දැනුම් දී තිබුණේ. රුසියාව සමග යුද්ධය ඉතා ඉක්මනින් නිමාවට පත්කිරීම සඳහා නව සාම සැලැස්මක් ඇමරිකාවට ඉදිරිපත් කරනු ලබන බව යුක්‍රේන ජනපති වොලොඩ්මියර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුක්‍රේන ජනපතිවරයා ප්‍රකාශ කළේ මෙහිදී යුක්‍රේනය යුද්ධමය වශයෙන් ශක්තිමත් ස්ථාවරයක සිට මෙම සාම යෝජනාවලිය ඉදිරිපත් කිරීමට නියමිත බවයි. රුසියාව අභ්‍යන්තරයේ යුක්‍රේනය පාලනය කරන භූමි ප්‍රදේශ යුක්‍රේනයේ රුසියාව අත්කරගත් කලාප සමග හෝමාරු කිරීම සඳහා මෙහිදී
යෝජනා සිදු කරනු ලබන බවයි සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් නියමිත කාලය උදා වන තුරු රුසියාව තුළ යුක්රේන් හමුදා මෙහෙයුම් සිදු කරනු ඇතැයිද දැනුම් දී තිබෙනවා. මේ සඳහා වන සැලැස්ම ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් වෙත ලබන මාසයේ නිව්යෝර්ක්යේදී වාර දෙනු ලබන බවයි අනාවරණ කළේ. මෙම සැලැස්ම කමලා හැරිස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙතද ඉතා ඉක්මනින් බාර දීමේ සූදානමක් පවතින බවද පවසා තිබෙනවා. යුක්රේන භූමිය රුසියාවට පවරන කිසිදු එකඟතාවයක් සඳහා මෙහිදී යුක්රේනයේ අනුමැතිය ලබා නොදෙන බව පවසා තිබෙනවා. රුසියාවට එරෙහිව බටහිර සන්ධානය සමග සන්ධානගත වන්නේ සිය රාජ්‍ය වෙත අඛණ්ඩ මට්ටමේ බලපෑම් එල්ල කරමින් පවතින බව බෙලරුසියානු ජනපති ඇලෙක්සැන්ඩර් ලුක්ෂෙන්කෝ පවසා තිබෙනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් බෙලරුසියානු ජනපතිවරයා ප්‍රකාශ කළේ මේ සඳහා නේටෝ රාජ්‍යයන් දැඩි බලපෑම් මතු කරමින් සිටින බවයි. රුසියාව සමග දීර්ඝකාලීන සම්බන්ධතා නවතා දමා යුක්රේනයේ සමග සම්බන්ධ වෙමින් සටනට අවතීර්ණ වන ලෙස මෙහිදී බලපෑම් වර්ධනය කරමින් ඇතැයිද පවසා තිබුණා. මේ සඳහා බෙලරුසියාව අනුගත නොවන්නේ නම් බරපතල මට්ටමේ ප්‍රතිවිපාක අත්විඳීමේ සූදානමින් පසුවන ලෙසයි දැනුම් දී තිබුණේ. මේ සම්බන්ධයෙන් සිය රාජ්‍යයේ විරෝධය දක්වන ලද බව ඇලෙක්සැන්ඩර් ලුක්ෂෙන්කෝ දැනුම් දී තිබෙනවා. බෙලරුසියාවෙන් බැහැර වී සිටින විපක්ෂ නායිකා ස්වෙත්ලානා සිකනෝස්කියා කියා සිටියේ බෙලරුසියානු හමුදා රුසියාවට සහාය දැක්වීමට ඒකඟ නොවන බවයි. මේ සමග ඉතා ඉක්මනින් රටේ අභ්‍යන්තරයේ පාලන වෙනසක් සිදුවනු ඇතැයිද දැනුම් දී තිබුණා. 2020 ජනපතිවරණයේ ප්‍රතිඵලය අහෝසි කිරීමට තැත් කිරීමේ චෝදනා මත ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අපරාධ චෝදනා සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙනවා. හේටපු ජනපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ට මුක්තියක් පවතින බවට ඇමරිකානු අධිකරණයක් විසින් තීන්දුවක් ලබා දීමෙන් පසු මෙම අපරාධ චෝදනා සංශෝධනය කර පවතින බවයි අනාවරණ කළේ. මේ සමග හිටපු ඇමරිකානු ජනපතිවරයෙකු ලෙස නොව ජනපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ට යළි නඩු පවරන බවයි දැනුම් දී තිබුණේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිව පවතින ජනපති මුක්තිය වෙත වක්‍ර මට්ටමින් අභියෝග කිරීමක් ලෙස නම් කර තිබෙනවා. මේ සමග නැවතත් ඔහුට නීතිමය බලපෑමක් මතු වුවද නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වන අවස්ථාව වන විට ඇමරිකානු ජනපතිවරණය අවසන් වී තිබිය හැකි බවයි හෙළි කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් තමන්ට සිදු කරන සියලු චෝදනා බැහැර කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණා. 2020 කැපිටල් ගොඩනැගිල්ලට එල්ල කළ ප්‍රහාරය සඳහා තමන්ගේ කිසිදු සම්බන්ධතාවයක්ද නොපවතින බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ. කෙසේ වෙතත් යළි ඇමරිකානු ජනපතිවරයා බවට තේරී පත් වුවහොත් මේ සඳහා චෝදනා ලැබූ සියලු පුද්ගලයන් මුදා හරිනු ලබන බව දැනුම් දී තිබුණා. රතුමෝදේදී හෝති ප්‍රහාරයට ලක් වූ ග්‍රීක ඉන්ධන නෞකාවෙන් මේ වන විට ඉන්ධන කාන්දුවීම ආරම්භ වී ඇතැයි හෙළි කර තිබෙනවා. පෙන්ටගනේ ප්‍රකාශක මේජර් ජෙනරාල් පැට්‍රික් රයිඩර් ප්‍රකාශ කළේ මේ සමග බොරතෙල් බැරල් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් රතුමෝද වෙත කාන්දුවීමට නියමිතව පවතින බවත්. ගත වූ සතියේ ජර්මනී හෝති කැරලිකරුවන් විසින් සෝ යුනියන් ඉන්ධන නෞකාව ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර සිදු කර තිබුණා. මෙහිදී නෞකාව තුළ හටගත් විනාශකාරී ගින්න මේ දක්වා අඛණ්ඩ පවතින බවයි ප්‍රකාශ කළේ. නෞකාවට සහාය වීමට ටග් යාත්‍රා දෙකක් යොමු කළද මෙම යාත්‍රාවන්ට පහර දෙන බවට කැරලිකරුවන් සිදු කළ තර්ජන මත මෙහෙයුම නවතා දමා ඇතැයිද දැනුම් දී තිබෙනවා. මෙහිදී නෞකාව බේරා ගැනීමට නොහැකි වුවහොත් ලෝකයේ දෙවැන්තම ඉන්ධන කාන්දුව වාර්තා විය හැකි බවයි ප්‍රකාශ කළේ. මෙය යෙමනේ සමස්ත සාගර කලාපය විනාශ වීමට තරම් වඩා බරපතල තත්ත්වයක් ලෙසද නම් කර තිබුණා. කොන්කෝඩ් මගේ ගුවන් යානා වෙනුවට නිර්මාණය කරනු ලබන ඒරෝස්පේස් සමාගමේ බූම් සුපර්සොනික් මගේ ගුවන් යානය සිය අත්හදා බැලීමේ දෙවන පියාසරය සාර්ථකව නිමා කර තිබෙනවා. ශබ්දයේ වේගය ඉක්මවන වේගයකින් මගේ ගුවන් ගමන් සිදු කිරීම සඳහා මේ සමග නැවතත් වඩා ආසන්න වෙමින් පවතින බවයි දැනුම් දී තිබුණේ. මේ සමග පැයට කිලෝමීටර 1900ක වේගයකින් කිලෝමීටර 2000ක දුර සීමාවක් දක්වා මෙම යානා ගුවන් ගමන් සිදු කරනු ඇතැයිද දැනුම් දී තිබෙනවා. මීටර 21ක දිගකින් යුක්ත යානය තුළ වරකට මගින් 80 දෙනෙකුට ගමන් කිරීමේ හැකියාව සහිත බවයි අනාවරණ කළේ. නිව්යෝර්ක් සිට ලන්ඩනය දක්වා පියාසර කිරීමට වැයවනු ලබන පැය 7ක කාලය මේ සමග පැය 3ක් දක්වා පහත වැටෙනු ඇතැයිද හෙළි කර තිබෙනවා. විශ්‍රාම ගැන්වූ කොන්කෝඩ් යානාවලට වඩා මෙම යානය වඩා සුරක්ෂිත මට්ටමක පවතින බවයි සමාගම විසින් දැනුම් දී තිබුණේ.
අමෙරිකාවේ ඇට්ලන්ටා ගුවන්තොටුපළේදී බෝයිං මගේ ගුවන් යානයක ටයරයක් පුපුරායාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඩෙල්ටා ගුවන් සේවයට අයත් බෝයිං 757-232 යානයක් මෙම සිදුවීමට මුහුණ පා පැවති බවයි අනාවරණ කළේ. මෙහිදී යානයේ ආසන්නයේ රැඳී සිටි ගුවන්තොටුපළ සේවකයන් දෙදෙනෙකු බියගොස් තිබුණා. සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බව අනාවරණ කළේ. මෙහිදී බෝයිං යානයේ ටයරය පුපුරායාම සමග එහි කොටස් අධික වේගයකින් විසිර ගොස් පැවති බවයි දැනුම් දී තිබුණේ. බෝයිං සමාගමේ යානා සම්බන්ධයෙන් මතුව පවතින ගැටලුකාරී තත්ත්වයන් මැද මෙම නවතම සිදුවීම වාර්තාවේ පවතින බවද පවසා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පුළුල් මට්ටමේ පරීක්ෂණයක් සිදු කරනු ලබන බවයි අමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය නිවේදනය කළේ. මේ දක්වා බෝයිං යානාවල හටගනු ලැබූ දෝෂ සම්බන්ධයෙන් $1,243,000,000 දඩ මුදලක් නියම කර ඇතැයිද පවසා තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.